සුබදස කලින් වීඩියෝ එකේ අපි කතා කරා ඉතා දිගු ඍජු සන්නායක ආසන්න චුම්බක ශවගන්තය කොහොමද තියෙන්නේ. ඒ වගේම වෘත්තාකාර පුඩුවක් තිබ්බොත් එහෙම වෘත්තාකාර පුඩුව මැදේ වෘත්තාකාර පුඩුවේ කේන්ද්‍රයේ චුම්බක ශවගන්තය කොහොමද ගණනය කරන්නේ, මොකද්ද සූත්‍රය, ඒ පිළිබඳ අපි කලින් වීඩියෝ එකේ සාකච්ඡා කරා. අද අපි මම මුලින් බලාපොරොත්තු වෙනවා වෘත්තාකාර පුඩු ආශ්‍රිත ගැටලු කීපයක්, සරල ගැටලු කීපයක් මුලින් සාකච්ඡා කරලා පසු අපි තවත් කොටසකට එළඹෙමු. හරි, මෙහෙම හිතමු අපි. එදා මං කිව්වේ මෙහෙම දෙයක්. මේ වගේ වෘත්තාකාර පුඩුවක් තියෙනවා. ඕකේ ධාරාවක් යන මේ වගේ. ඒ ධාරාව I කියලා අපි ගත්තා. එතකොට මෙතන එක පුඩුවක් තියෙන්නේ. මේකේ අරයක් මං ගත්තා R කියලා, කැපිටල් R, නැත්නම් සිම්පල් R කැමති පුරා. එහෙම වුණාට පස්සේ මේක ඊට පස්සේ අපි කලින් මධ්‍ය ලක්ෂයෙන් ධාරාව ගමන් කරන්න තියෙනවා. ධාරාව ගමන් කරන්නේ දක්ෂිණාවර්ත මම දකුණු අත ගත්තා. දකුණු අත ධාරාව ගමන් කරන පැත්තට මේ වගේ කැර කිව්වම මහපට ඇඟිල්ලෙන් පෙන්නනවා චුම්බක ශේෂය කොහෙද තියෙන්නේ, තුලට තියෙන්නේ චුම්බක ශේෂය, තුලට තියෙන චුම්බක ශේෂය. ඒකේ අගේ බීන එයා කවුද, එයා සමානයි මියු නොට් I බෙදීම 2R. මේ සාකච්ඡා කර සම්පූර්ණ වෘත්තාකාර පුඩුවක් තිබ්බුත් එහෙම මේ තියෙන ශ්‍රාවකය. අපි තු මේ මෙතන තියෙනවා මේ පුඩු දෙකක්. ඒ කියන්නේ එකම අරයක් තියෙන පුඩු දෙකක් තිබ්බ කියලා හිතමුකෝ. හරි, පොටවල් දෙකයි, පොටවල් දෙකක් තියෙනවා. දෙකක් තිබුණ මොකද වෙන්නේ? එතකොට ධාරාව යන එකම දිශාවට පොටවල් දෙකක් තියෙනවා. එහෙනම් මෙන්න මේ යගේ දෙකින් වැඩි වෙන්න ඕන. අයියෝ තව උදාහරණයක් බලමු. මෙතන තියෙන වෘත්තාකාර පුඩු දෙකක් තියෙනවා. එක වෘත්තාකාර පුඩුවක ආරය R1, අනිත් පුඩු වෘත්තාකාර පුඩුවක ආරය R2. එතකොට ඒ කියන්නේ ධාරා දෙකක්, විශාල දෙක ධාරා දෙකක් කියන්නේ. හැබැයි ධාරා දෙකම යන්නේ එකම දිශාවට කියලා නම් තේරෙනවා. එතකොට මම දකුණු අතින් ගන්නවා. දකුණු අත ගත්තොත් දෙන්නම කැරකින්නේ දක්ෂිණාවර්ත චුම්බක ශේෂය තියෙන කොහෙද? චුම්බක ශාගන්ධය තියෙන ඕන තුලට. මෙයාගිනුත් තියෙන මේ තියෙන පුඩුවිනුත් තියෙන්නේ තුලට. ඒ වගේ මෙන්න මේ ලොකු පුඩුව දිනවනේ. එයාගිනුත් තියෙන්නේ තුලට. එහෙනම් දෙන්නම තුලට තියෙන එන එක තේරුම තමයි චුම්බක ශාගාන්තයේ B නම් එයා සමානයි මේ දෙන්නගේ එකතුව B1 දන B2 කියලා දාන්න පුළුවන්. ඒතර B1 ගත්තොත් එහෙනම් මියු නොට් I බෙදීම 2 I1 2R1 දන මියු නොට් I2 2R2. උදාහරණ සලකමු. වෘත්තාකාර පුඩු දෙකක් තියෙනවා. එක් වෘත්තාකාර පුඩුවක ආරය කැපිටල් R, ඒ වගේම අනිත් විශාල වෘත්තාකාර පුඩුවක ආරය දිගයි R. එතකොට මේ පුඩු දෙක තුලින් ගමන් කරන එකම ධාරාව. එහෙනම් අපි දන්නවා එහෙම දෙයක්. අනිත් එක අපි දන්නවා දිශාව ගත්තොත් තින් තේරෙනවා ධාරා ගලා යන දිශා දෙකකට. කුඩා පුඩුව තුලින් දක්ෂිණාවර්ත ධාරාවක් ගමන් කරනවා, විශාල පුඩුව තුලින් වාමාවර්ත ධාරාවක් ගමන් කරනවා. මම මෙහෙම දෙයක් කරන්නම්. අපි දන්නවා මෙයාගෙන් ගත්තොත් එහෙම චුම්බක ශ්‍රාවය නැත්නම් චුම්බක ශ්‍රාගාතය තියෙන්නේ කොහොමද? දක්ෂිණාවර්තන තියෙන්නේ. දක්ෂිණාවර්ත වල උත්ෙන් තේරෙනවා එහෙනම් තුලට තියෙන එක. මම මෙයාගෙන් එන එක B1 කියලා දාගන්නම්. මේ පළවෙනි වෘත්තාකාර පුඩුව, මේ දෙවෙනි වෘත්තාකාර පුඩුව. එතකොට මෙයා හින්ද ඇති වෙන්නේ චුම්බක ශේෂය තුලට. නම් එතන ඇති වෙන්නේ තුලට එක B1 කියලා දාගන්නම්. මේ තිනේ වෘත්තාකාර පුඩුව හින්ද ඇති වෙන චුම්බක ශේෂය තියෙන තුලට එයා B1. මේ විශාල වෘත්තාකාර පුඩුවේ හින්දා චුම්බක ශේෂය තියෙන්නේ ඉවතරනේ. එයා බලන්න අපි දකුණු අතින් මේ පැත්ත තමයි කැරකෙන්නේ, මහා පුඩු ඇඟිලි තියෙන්නේ ඉහළට. එහෙනම් එයාගේ ඉවතර තියෙන්නේ ඒක B2 කියලා දාගත්තා. දැන් මම B1 ට ප්‍රකාශන ලියන්න. B1 සමානයි මියු නොට් I බෙදීම 2යි A. B2 ද ප්‍රකාශන වූත් එතකොට එයා ගත්තොත් එහෙම තියෙන අපි අසංකේත දමු තුලට තියෙන එක. B2 ගත්තොත් එහෙම එයා ඉන්න ඉවතට එයා ගේ ගත්තොත් මු නොට් I පිටීම 2 වැඩි කිරීම 2 R. ඒ කියන්නේ මු නොට් I පිටීම 4 R. පද දෙකක් තියෙනවා. පද දෙකක් දැක්කම තේරෙනවා එක්කෙනෙක් ඉන්නේ තුලට, අනිත් එක්කෙනා ඉන්නේ ඉවතට. එතකොට මේ දෙකේ සම්පෘක්තිය තමයි අපිට ගන්න වෙන්නේ. සම්පෘක්තිය ගත්තොත් මෙයා තුලට ඉන්න එකත් පහළට තියෙන්නේ, මෙයා ඉන්නේ ඉවතට. ඒතකොට මේ දෙන්නගෙන් තේරෙන දැක්ක මගෙන් බලන්න මෙයාගේ 4 R, මෙයාගේ 6 විශාලයි, මෙයාගේ 6 කුඩයි. කියන්නේ මෙයා තමයි විශාල චුම්බක ශ්‍රාවකත්වය. කියන්නේ B1 විශාලයි B2ට වඩා.
ඒක තේරුම චුම්බක ශවගත්තය සපලාගේ තියන්නේ මේ දෙන්නගේ වෙනස තුළට. මේ දෙන්න අඩු මෙයාගේ මෙයා අඩු කරලා නම් උත්තරය ලැබෙනවා. මොකද විශාලාගේ මේක හැමතිස්සෙම මේ අරය කුඩයි කියන්නේ අපි දන්න පරස්පරයෙන් තියෙන මේ ලවේ තියෙන හරය තියෙන එක. හරය තියෙන අගයක් කුඩා වෙනවා කියන්නේ පදේ විශාල වෙනවා කියන එක. ඒක තේරුම් B1 විශාලයි B2ට වඩා. ඒ නිසා චුම්බක ශවගත්තය මෙතන තියෙන පහළට විශාලාගේ ඇත්තේ ඉහළට තියෙන කුඩා අගයක් දෙන්නගෙත කොට සපලාගේ ගත්තොත් එහෙම අපිට තේරෙනවා පහළට තමයි චුම්බක ශවගත්තයක් තියෙන්නේ නැත්තම් තුලට ඒ අගය B1ට B2. මම පොඩි දෙයක් කියන්න. අපේ චුම්බක ශවගාත්තයේ ගැතීමක් දැන් B කියන සංකේතන අපි දක්වන චුම්බක ශවගාත්තයේ කියන එක කියන ඇත්තටම දෛශිකයක්. දෛශිකයක් කියන්නේ ඒ කියන්නේ එයාගේ අපිට ගත්තොත් දිශා දෙකකට තියෙන නැත්නම් ලම්බක දිශාව ඔස්සේ තියෙන්න පුළුවන් ආන දිශාව ඔස්සේ තියෙන්න පුළුවන්. එතකොට අපි දෛශික නීති පාවිච්චි කරන්න ඕන. උදාහරණයක් විදිහට මෙහෙම තියෙන චුම්බක ශේෂයක් තියෙනවා මේ පැත්තට B1 කියලා. මේ පැත්තට B2 කියලා. එතකොට මේක සම්පෘක්තය කොහොමද යන්නේ? සම්පෘක්තය ගත්තොත් එහෙනම් දෛශික හින්දා මේ දිශාව ඔස්සේ තමයි සම්පෘක්තය තින්නේ. ඒකට පයිතගොරස් ප්‍රමේය දාලා හොයාගන්න පුළුවන්. ඒ වගේම හිතමු මෙහෙම මේ පැත්තට B1 කියලා ශේෂයක් තියෙනවා නම් මේ පැත්තට B2 කියලා ශේෂයක් තියෙනවා නම් එතකොට අපි හිතමු මෙයා විශාලයි කියලා B2ට වඩා. එතකොට ඒකේ තේරුම B1 ඍණ B2 ශේෂයක් තියෙනවා මේ දිශාව ඔස්සේ. තේරෙනවද? මොකද මේවා දෛශිකයක් ගන්න මේ B චුම්බක ශවගාතයක් කෙනාගේ දෛශිකයක්. දෛශිකයක් කියන්නේ දෛශික විදිහට පාවිච්චි කරන්න ඕන. තවත් මම උදාහරණයක් ගන්න හිමිතුම මේ පැත්තට B1 තියලා මේ දිශාව ඔස්සේ B2 කියලා චුම්බක ශවගාතය තිබ්බොත් එහෙම කෝණය තීටනා. උතර කොහොමද කරන්නේ? අපිට එතකොට සමාන්තර අක්ෂ ප්‍රමේය භාවිතා කරන්න වෙනවා නේ. එතකොට එවැනි B කියලා නැත්නම් චුම්බක ශවගාතය කියන්නේ දෛශිකාගයක් කියන එක වැදගත් මතක තියාගන්න එක. තවත් උදාහරණයක් බලමු. මෙහෙම කියන්න අපි තියෙනවා දැන් අපි මුත්‍රලා පුඩු එකක් කතා කරා, දෙකක් කතා කරා, නැත්නම් පුඩු විවිධ ආරයන් සහිත පුඩු ගැන කතා කරානේ. අපි තේ මෙහෙම පුඩුවකින් කොටසක් කරලා තිබ්බා. අඩුෘතයත් අඩුෘතාකාර කොටසක් තියෙන ධාරාව, අයි ධාරාවක් එනවා. ඒ ධාරාව මේ පුඩු ඔස්සේ ගිහිල්ලා මත මේක දිගේ යනවා. එතකොට මෙන්න මේ ලක්ෂ්‍ය කේන්ද්‍රය ගත්තොත් මෙන්න මේ ලක්ෂ්‍ය චුම්බක ශවගාතය හොයන්න තිබ්බොත් කොහොමද කරන්නේ? මේ ලක්ෂ්‍ය චුම්බක ශවගාතය හොයන්න තිබ්බොත් අපිට මේ අරය දෙන්න වෙනවා අනිවාර්යෙන්. එතකොට ධාරාව ගමන් කරන තියෙනවා දක්ෂිණාර්ථ ධාරාවක් ගමන් කරන. එතකොට මේ කම්බිය තුත මේ සන්නාය කම්බිය තුළින් දක්ෂිණාර්ථ ධාරාවක් ගමන් කරන හින්දා දක්ෂිණාර්ථ ඇඟිල්ලට කැලකුත් එහෙම තේරෙනවා මහා පැටැංගිල්ල තියෙන්නේ තුලට. ඒ කියන්නේ තුලට පවතින චුම්බක ශාගාන්තයක් තියෙන්නේ. එතකොට B කියන එක අපි දන්න මෙහෙම U0 I බෙදීම 2R කියලා සමීකරණ තිබ්බනේ. මේ තිබ්බ සම්පූර්ණ වෘත්තාකාර පුඩුවක් සඳහා. හැබැයි දැන් තියෙන කීයද? වෘත්තාකාර පුඩුවෙන් භාගය. එහෙනම් අපිට ගන්න වෙන්නේ අපි පහසුවට මෙහෙම දාමු. සම්පූර්ණ 300ක් තියෙනවා. මෙතන 180 තියෙනවා. 300ට වෘත්තයක් තියෙද්දී මෙතන තියෙන 180. එහෙනම් මේ 100 භාගය කියලා දාන්න පුළුවන් කොට. නැත්නම් මෙන්න මෙහෙම භාගයයි මෙතන මම 180 කියලා දෙමින් පොදුවේ ඕනෑම කෝණයක් සඳහා දැම්මත් එහෙම ඕනෑම දෙකින් 360 කෝණ දැම්මම නම් නිවැරදිව හොයාගන්න පුළුවන්. එතන අනිත් එක තමයි මෙන්න මේ කොටස් දෙක හිඳ කවදාවත් මේ ලක්ෂ්‍ය චුම්බක ශ්‍රාවගතයක් ඇති වෙන්නේ නැහැ. මොකද මෙයා ඒ ලක්ෂ්‍ය හරහා යන කිසියම් සන්නායකයක් පවතින්නේ අපි චුම්බක ශ්‍රාවගතයේ ලක්ෂ්‍ය හරහා නම් ඒ තුලින් කිසියම් බලපෑමක් මේ ලක්ෂ්‍යට ඇති වෙන්නේ නැහැ. උදාහරණයක් බලමු. වෘත්තාකාර පුඩුවක් තියෙනවා. කේන්ද්‍රය මෙයාගේ අරය තාත්ලකම ඒ කියන්නේ ධාරාවත් මං කැපිට ලයි කියලා ගන්නවා. දක්ෂිණාර්ථයි ධාරාවක් යනවා. ඒ වගේම සංනායක කම්බියක් තියෙනවා. ඉතා දික්කු ඍජු සංනායක කම්බියක්. අපි කලින් කතා කරන්නේ අපරිමිත දිගක් තියෙන සංනායක කම්බියක්. එතකොට මෙතන ඉඳන් මේ ලක්ෂ්‍යයටම දුරක් දා ගන්නවා. මේ දුර දෙන්නම්කෝ. මේ දුර ඒ දුරත් ආර. එතකොට මෙයාගේ අරයත් ආර. එහෙනම් අපි දන්නවා මේ කියන මේ තියෙන සන්නායක ඒකේ ධාරාව මම දානවා. ඒකේ ධාරාව කිහිල් යනවා. කැපිටලයි ධාරාව කිහිල් යනවා. හරි. එතකොට එයාගේ ධාරාව කිහිල් යනවා. මෙතන සන්නායක පුඩුකුත් තියෙනවා. මේ දෙන්න මෙහින්ද මෙන්න මේ කේන්ද්‍රය ඇතුලින් චුම්බක ශ්‍රාගත හොයන්න ඕන. මම මුලින්ම පුඩුවට ලියලා දෙන්නම්. පුඩුව නිසා එතන එන එක B1 කියලා ගත්තොත් B1 එකට තියෙනවා. දක්ෂිණාර්ථ කරකෙන්නේ දක්ෂිණාර්ථ කරකෙද්දී අනිවාර්යෙන් තුලට තියෙන්නේ එක තුලට තියෙන අගයක්. එයා වෙලා මිනුනෝ අයිපිටීම වාර්.
නොටයි බෙදින් 2R මේ පුඩුව හින්දා ඇති වෙන එක තියෙන්නේ තුලට. හරි. ඊට පස්සේ මේ කම්බිය හින්දාත් වෙනවා. කම්බියෙන් දැන් ගත්තොත් කොහොමද වෙනවා? කම්බියේ ධාරා ගමන් කරන හේඩ. එතකොට දක්ෂිණ අකුණු නීතිය නැත්නම් මැක්සවෙල් කස්කුරුප්පු නීතිය එහෙමත් අපි සුරත් පීතිය පාඩම් පුළුවන්. අපි ඉහළට ධාරා ගමන් කරනවා මහපඩැඟිලෙන් ධාරා පෙන්නනවා. ඒ කියන්නේ මෙහෙම. ධාරා වෘත්තාකාර නම් ධාරාව ගන්න මේ ඇඟිලි වලින්. ධාරාව රේඛීය නම් නැත්නම් ඍජු නම් ධාරාව ගන්න මහපඩැඟිලි. එකම අතින් සුරතින් දෙපැත්ත හරව ගන්න පුළුවන්. දැන් මෙහෙම ගත්තොත් මම ධාරාව ගමන් කරන ඉහළට ගිහලා එතන තේරෙනවා මෙයා මෙන්න මෙහෙම තමයි. ඒ කියන්නේ මේ ධාරාව ගමන් කරන මේ සන්නායක දිගිය නම් එයාව මම අතින් මෙහෙම කරගත්තම් තේරෙනවා අති අනිත් ඇඟිලි හතරට ඇවිල්ලා තින්නේ කොහොමද? මේ දිශාවසේ. එහෙනම් තේරෙනවා මෙහෙම තියෙදි ධාරාව මෙහෙන් එනවා බාර් එක චුම්බක ශාවර එක මෙහෙන් ඇවිල්ලා ඉතින් තුලට යන්න ඕන. ඒ කියන්නේ මෙතන එතනත් ඇති වෙන්නේ තුලට පවතින එක එයා B2 මේ තියෙන්නේ ඍජු සන්නායක නිසා. එයා තුලට පවතින එයා B2 කියලා ගත්තොත් B2 යන්න පුළුවන් මියු නොට් I 25 මෙතන 2R යනවා. මොකද මේ ලක්ෂ්‍යර මෙතින් දැන් තුර 2R නිසා මේ දෙන්නම ඉන්නේ පහලට ඉන්නේ දෙන්න එකතු ගත්තනම් අපිට නිවැරදි උත්තර ලැබෙනවා. කියන්නේ B සමාන වෙනවා B1 දන B2 වලට. හරි. අද මාතෘකාව ගත තියෙන ධාතා ගලයන් පරිණාලිකාවක අක්ෂය ආසන්නයේ චුම්බක ශා ගන්නත්. ඒ කියන්නේ ධාරා ගලයන් පරිණාලිකාවක් යන ගත තියෙන හැට ස්ප්‍රින් එක තියෙන ස්ප්‍රින් එකක් වගේ. ඒ කියන්නේ දුන්නක් වගේ. අපි මෙහෙමද මේ පැත්තෙන් ඇතුළු වෙන ධාරාව යම් යෝ ගියන්. එතකොට මේ තියෙන්නේ මෙහෙ. හරි. එතකොට පේනවා මේ පැත්තෙන් ධාරාවක් ඇතුළු වෙලා මේ ධාරාව ගමන් කරනවා මේ සංවාය කම්බි දිගේ තියලා මෙහෙම පිට වෙන එක තමයි වෙන්නේ. ධාරාව මේ පැත්තෙන් ඇතුළු වෙන ධාරාව මේ පැත්තෙන් පිට වෙනවා. දැන් හිතන්න මෙහෙම දෙයක්. කවුරු හරි මේ පැත්තෙන් මේ තියෙන පරිණාලිකාව දිහා බලන. කවුරු හරි මේ පැත්තෙන් පරිණාලිකාව දිහා බැලුවොත් මෙයාට පේන්නේ ධාරාව ගමන් කරන මොන දිශාවටද? මෙයාට පේන්නේ ධාරාව ගමන් කරන්නේ දක්ෂිණාවර්ත විදිහට. ඒ කියන්නේ මම මෙතනින් අඳින්න එයා මේ පැත්තෙන් බලද්දී යාට මේක පේන්නේ උල්ටාක්. يعني පැත්තෙන් බැලුවොත් මෙයාට පේන්නේ ඔක්කොම වෘත්තාකාර පුඩු ටික එක පැලකට තියෙනවනේ. නැත්නම් ඒ වෘත්තයක් තමයි පේන්නේ. එතකොට ඒ වෘත්තය අනිත් එක ධාරාව ගලන දිශාව යට පේන්නේ මේ දිශාවට. දක්ෂිණාර්ථ යන විදිහට පේනවා මේ පැත්තෙන් බැලුවොත් එහෙම. එතකොට කිසියම් පුටුලේ මේ පැත්තෙන් බැලුවොත් එහෙම. මෙයාට බැලුවොත් මෙයාට පේන්නේ මේ මෙන්න මේ වගේ. මෙයාට පේන්නේ අනිත් පැත්තෙන්. එයාගේ ධාරාව ගමන් කරන පේන්නේ ඉරි දිශාව ඔස්සේ ධාරාව ගමන් කරන වෙයි පේන්නේ. එහෙනම් තේරෙනවා මේ පැත්තෙන් බලද්දි මෙයාට පේන්නේ මේ වගේ. මේ පැත්තෙන් බලද්දි ධාරාව ගමන් කරන මේ වගේ. එහෙනම් මේ ධාරාව මේ වගේ ගමන් කරද්දි අපි දන්නවා එතකොට මේක පහසුවෙන් මේ අපිට මෙහෙම අඳුරන්න පුළුවන්. මේ අතට මම අඳින්න මේ වගේ. මාට මේ තියෙන එකේ S අකුරක් අඳින්න බලන්නකෝ. S අකුරක් අඳින්න පුළුවන් මේ E තල දෙකෙන් පෙන්වන්නේ ධාරාව යන්නේ මේ පැත්තට කියලා. S අකුරක් අඳින්න පුළුවන් E තල දෙකෙන් පෙන්වන්නේ ධාරාව යන්නේ මේ පැත්තට කියලා. ඒ වගේ මෙතන බලන්න. මෙතන ගත්තොත් එහෙම මට එන්න අකුරක් අඳින්න පුළුවන්. එන්න අකුරක් අඳින්න පුළුවන් මේ වගේ. ත්‍රි එන්න අකුරේ පේන ධාරා ගමන් කරනවද? වාම වර්ත ගමන් කරනවා. ඒ කියන්නේ මෙයා තමයි උත්තර ධ්‍රවය වෙන්නේ. මෙයා තමයි දක්ෂිණ ධ්‍රවය වෙන්නේ. මේ පැත්තෙන් බල දක්ෂිණාවර්ත ධාරාව කැරකෙන පේනවා නම් එයා ඒ දක්ෂිණ නැත්තම් දක්ෂිණාර්ථය චුම්බක දකුණ. මේ පැත්තෙන් කැරකෙදි වාම වර්ත කැරකෙන පේනවා නම් ඒ දැවිල චුම්බක උතුර. උතුරකට තේරෙන බාල් රේඛා කොහොමද තියෙන්නේ? බාල් රේඛා මෙහෙන් උතුරින් පිට වෙන්නේ. මෙහෙන් බාල් රේඛා නිකුත් වෙන්න ඕන. නේ? එහෙන් බාල් රේඛා නිකුත් වෙලා ඒ වගේ මෙහෙන් බාල් රේඛා ඇතුළු වෙන්න ඕන. මේ පැත්තෙන් බාල් රේඛා නිකුත් වෙන්න ඕන. මේ පැත්තෙන් බාල් රේඛා ඇතුළු වෙන්න ඕන. මොකද N වලින් බාල් රේඛා ඉවත් වෙනවා. S වලින් බාල් රේඛා ඇතුළු වෙනවා. මම මෙතන මේ අපි විස්තර කරමින් විස්සලා පාඩක කරේ මම පැහැදිලි රූපයක් ඇඳලා පෙන්වන්න කොහොමද බාර් එක තියෙන්නේ කියලා. මම බාර් එක යම් ප්‍රමාණයක් ඇඳලා මොකද කාලය ඇතුළු කරගන්න ඕන හින්දා මෙතින් තව දැන් මම බලන බාර් එක තුනක් ඇඳලා තියෙනවා. මෙතන තුමුගේ සාවර එක මම තව කරන්න
මෙතින්නේ චුම්බක පරණාලිකාව තුළ චුම්බක ක්ෂේත්‍රය යා මෙහෙන් ගිහිල්ලා මෙහෙන් ඇතුළ වෙනවා. මේ තුළ පරණාලිකාව තුළ චුම්බක ක්ෂේත්‍රය ගතත් එහෙම තින්නේ S ඉඳන් N දක්වා. බාහිරින් ගතත් එහෙම තින්නේ N සිට S දක්වා. මෙතින් අපිට තවන්න පුළුවන් ඔය වගේ. නැවතත් කියන මේ වගේ මම මෙතන දිද්දි පොඩ්ඩක් ඡේදින් වුණාට මේවා ඡේදින් වෙන්නේ බෑ. ඊළඟ ඊට පස්සේ මේ පරිණාලිකාව ගත්තොත් මේ පරිණාලිකාව මේ තියෙන පරිණාලිකා අක්ෂය පේන ඔයගොල්ලන්ට මේ තියෙන පරිණාලිකාවේ අක්ෂය. පරිණාලිකාවේ අක්ෂය යත මේ ස්ථානයේ චුම්බක සහගාත්‍ය ප්‍රකාශනයක් අපි ලියන්නේ. මේ පරිණාලිකාව තුළ එහි අක්ෂයේ චුම්බක සහගාත්‍ය සඳහා ප්‍රකාශනය. මු නොට් එන් අයි. මු නොට් එන් අයි. මු නොට් දන්නවා අයි කියන ධාරාව කියන එක දන්නවා. මෙන්න මේ එන් තමයි වැදගත්. එන් කියන්නේ එකයි මීටර් දිගක පොටෝ ගන්න. මේකේ තියෙන මේ පරිණාලිකාවේ මීටර් එක දිගක් ගත්තොත් ඒ මීටර් එක දිග තුල පවතින පොටෝ සංඛ්‍යාව තමයි මෙතන මේ ඉන් කියලා කියන්නේ. එතකොට සූත්‍රය ප්‍රකාශනයේ B සමාන මියු නොට් එන් අයි ඉන් කියන්නේ එකයි මීටර් දිග පොටෝ සංඛ්‍යාව. පොටෝ සංඛ්‍යාව කියලා මෙතන කියන්නේ දැන් හිතමු මෙතන මේ දිග මම හිතන්නකෝ මෙහෙම. අපි හිතමු මේක මේ මීටර් එක කියලා. හරි මීටර් දිග. මෙතන තියෙන පොටෝ සංඛ්‍යාව කීයද? 1 2 3 4 5 6 7 8 එහෙනම් මේක n කියන්නේ 8යි. මීටර එකක දිගට තියෙන පොටෝ සංඛ්‍යාව සාමාන්‍යයෙන් එච්චර ඊට වඩා පොටෝ සංඛ්‍යාව ඉතා විශාල සංඛ්‍යාවක් පවතින ගොඩක් පරිණාලිකාවල. එතකොට මේ කොටස් ටික ඔබට පැහැදිලි. සමාන්තර සන්නායකයක් ඔස්සේ ධාරාව කලා යනට එන්න සන්නායක දෙක මත ඇතිවන්නේ ඔන්නේ බල. මෙතන කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. එක සන්නායකයක් තියෙනවා. මෙයා කියන්නේ ධාරාවක් මම දාන්නම් I1 ධාරාවක්. තව සන්නායකයක් තියෙනවා. මෙයා දෙන්න අපි දුරත් දාගමු D කියලා. ඊළඟට මම දාන්නම් I2 ධාරාවක් යනවා. තර් මේ ආකාරයට සන්නායක දෙක තුලින් ධාරා ගලා යද්දී ඒ දෙන්න අතර ඇති වෙන බලයක්. ඒ බලය කොහොමද ඇති වෙන්නේ? ඒ බලය කොහොමද දිශාව කොහොමද? ඒ පිළිබඳව තමයි මේ කොටෙන් සාකච්ඡා කරන්නේ. අපි මෙහෙම හිතමු. ඔකල් ගන්න මෙහෙම තියක්. මේ සන්නායක තුලින් ධාරා ගලා යනවා. මේ සන්නායක තුලින් ධාරා ගලා යද්දී ඒ සන්නායකයේ ධාරාවෙන්ද චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා. දන්නවනේ ඒ කොහොමද ගත්තේ අපි දකුණත් නීතිය දාලා ගත්තේ. ඒ කියන්නේ දකුණ නීතිය කියන්නේ දකුණු අත මේ වගේ වක් කරගත්තාම මහ පටැංගිල්ල පින්නුත් එහෙම ධාරාව ගමන් කරන දිශාවට මේ පින්බෙන චුම්බක ක්ෂේත්‍රය න බන් ධාරාව ගමන් කරන්නේ මෙතන ඉහළට ඉහළට මහ පටැංගිල්ල දික් කරා. එහෙනම් මේ තියෙන චුම්බක ශාව තම බලය කරගෙන මේ වගේ. ඒකේ තේරුම තමයි මේ සන්නායකයේ වටේ මෙන්න මේ වගේ බලය එකක් තියෙනවා. ටිකට් සන්නායක පුරාම මේ වගේ බාර් එකක් තියෙනවා. එතකොට ඒකේ තේරුම තමයි මෙහෙන් බාර් එකක් තුලට යනවා, මෙහෙන් බාර් එකක් ඉවතට එනවා. එහෙනම් මේ සන්නායකයේ හින්දා මේ ලක්ෂයේ බාර් එක කොහෙද තියෙන්නේ? නැත්නම් චුම්බක ක්ෂේත්‍රය කොහෙද තියෙන්නේ? තුලට. මේ තීන සන්නායක කම්බේ හින්දා එයා හින්දා මේ තීන කම්බේ ආසන්නයේ චුම්බක ශ්‍රාව ඝනත්වය තියෙන්නේ තුලට. එක B. B නම් B-ට ප්‍රකාශන කපල කෙලින් කියන පුළුවන් මියු නොට් I1 තමයි මෙතන ධාරාව. I1 2 මේ දුර අපි ගත්තොත් එහෙම D නේ 25 D මේ නෝට් I1 බෙදීම 25D මේ නෝට් I1 බෙදීම 25D. හරි දැන් මෙතන චුම්බක ක්ෂේත්‍රය තියෙන කොහෙද? තුලට. ධාරාවක් යන කොහෙද? ඉහළට. එතකොට ඒ තීන සන්නායක කම්බි මත බලයක් ඇති වෙනවා. ඒ බලය හෙවි කොහොමද? ෆ්ලෙමින්ගේ වමට්ටේ තියෙන මතකයිනේ. ෆ්ලෙමින්ගේ වමට්‍රීතිය දැන් මොන දෙතනට බලයේ දිශාව හොයාගන්න පුළුවන්. විශාලත්වය හොයාගන්න පුළුවන්. හරි. දැන් මම දන්නවා මේ තිනේ වමත. ෆ්ලෙමින්ගේ වමට්‍රීතිය දාද්දී මතකයිනේ මේකෙන් තමයි බලය පෙන්වුවේ. මේකෙන් තමයි චුම්බක ක්ෂේත්‍රය, මේකෙන් තමයි ධාරාව. එතකොට චුම්බක ක්ෂේත්‍රය කොහෙද තියෙන්නේ? තුලට. චුම්බක ක්ෂේත්‍රය තියෙන්නේ තුලට. ධාරාව කොහෙද තියෙන්නේ? ඉහළට. මේ වගේ. චුම්බක ක්ෂේත්‍රය තුලට, චුම්බක ක්ෂේත්‍රය තුලට, ධාරාව ඉහළට, බලය කොහෙද තියෙන්නේ? මේ දිශාවට. ඒ කියන්නේ බලය තියෙන්නේ දිශාවට. හරි චුම්බක ක්ෂේත්‍රය තුලට තිබ්බා, ධාරාව ඉහළට තිබ්බා, බලය තින්නේ මේ දිශාවට. එහෙනම් මේ බලයක් ඇති වෙනවා.
එතකොට මේ බලය මොකක්ද? බල ප්‍රකාශන මම ගන්න පුළුවන් මෙතනින් x සමාන bi l නේ. මම මේකේ වෙන් කරගන්නම් l දිගක්. l දිගකුත් වෙන් කරගත්තා. හරි. මේ කම්බි l දිගකුත් වෙන් කරගත්තා. b එක දන්නවා. දැන් උඩින් අපි හොයාගත්තානේ. mu not i1 බෙදීම 25d. එතකොට i කියන්නේ ධාරාව මෙයාගේ ධාරාවනේ i2. l කියන්නේ දිග l. එහෙනම් තියෙන බලය තිබේ මේ පැත්තේ. දැන් ඒ වගේම මෙයා මේ චීන සන්නායක මගින් බලය තිබ්බේ මේ දිශාව ඔස්සේ මෙයා මත. දැන් මේ කම්බියෙන් ධාරා ගමන් කරද්දී මේ කම්බියෙන් ධාරා විහළට ගමන් කරද්දී එයා හින්ද චුම්බක ක්ෂේත්‍රයක් මේ ස්ථානයේ ඇති වෙනවා. එතකොට ඒක තියෙන්නේ කොහොමද? ඒකත් බලමුකෝ. මම දන්නවා. දකුණින් තමයි බලන්නේ. ධාරාව තියෙන ඉහළට ධාරාව විහළට චුම්බක ක්ෂේත්‍රය තියෙන මේ වගේ වාම මේ වගේ දිශාවට කැරිලා තින්නේ. ඒකේ තේරුම තමයි බලය මෙහෙම ඉන්නවා. හරි. එතකොට එහෙම තියෙදි නම් මෙතන චුම්බක ශේෂය තියෙන බාහිර රේඛා තියෙන චුම්බක ශේෂය තියෙන්නේ ඉවතට තියෙන්නේ. කියන්නේ මට මෙන්න මේ වගේ ලකුණක් පුළුවන්. නේ. එකත් මම මේක b කියලා දානවා අපි. එකයි b2 කියලා. මෙයා b1 කියලා දාන්න. මෙයා b1 කියලා දාන්න. හරි. මෙයා හින්දා මෙතන තියෙන චුම්බක ශේෂය ගන්න b2 නේ. b2 ප්‍රකාශනය මල් ලියන්න මේ ස්ථානේ b2 සමානයි mu not i2 25d. චුම්බක ශේෂය තියෙන්නේ ඉවතට. චුම්බක ශේෂය ඉවතට තියෙද්දි ධාරාවක් ඉහළට යද්දී බලය කොහෙද තියෙන්නේ? ඒකත් හොයමුකෝ. වමට තියෙ දාමු. චුම්බක ශේෂය තියෙන්නේ ඉහළට. ධාරාව තියෙන්නේ උඩට. චුම්බක ශේෂය ඉහළට, දැන් ඉවතට ධාරාව තියෙන මේ දිශාව ඔස්සේ ඉහළට ගමන් කරන බලය කොහෙද තියෙන්නේ? මහා පැටලෙන්න පෙන්න මේ පැත්තට බලය තියෙන්නේ. එහෙනම් එතකොට මෙතන මම බලය ලිව්වොත් ප්‍රකාශනයේ බලය අපි F2 ප්‍රකාශනයේ මොකද මේකත් F1 කියලා දානම් පොඩ්ඩක් මේ බලය F2 කියලා දාමුකෝ. F2 කොහමද එන්නේ? BIL එකෙන් තමයි එන්නේ. B කවුද? එහා ගත්තා B0 I2 25D. ධාරාව මොකද? I1. අපි දිග L දිග ගත්තොත් එල්ල හරි. එහෙනම් තේරෙනවා මේ බල දෙක මොකද එන්නේ? සමානයි. කියන්නේ මේ දෙන්න අතර එකම දිශාවට ධාරාව ගලා යද්දී බල දෙක තියෙන්නේ ආකර්ෂණ බල තියෙන්නේ ආකර්ෂණ බල තියෙන්නේ මේ දෙන්න සමානයි. ධාරාව යන්නේ එකම දිශාවට නම් චුම්බක සන්නායක දෙක අතර ආකර්ෂණ බල තියෙන්නේ ඒ අගයන් සමානයි. අපි සැලකමු ධාරාව දිශා දෙකකට ගලා යද්දී මොකද වෙන්නේ කියලා. මම ඒකෙදී අකිය සඳහා සූත්‍රයක් උත්පන්න කරන බලාපොරොත්තු වෙන්නේ. මට අවශ්‍ය තුන් දී පෙන්වන්න බලය විකර්ෂණ බල ඇති වෙනවා කියන එක තමයි මට පෙන්වන්න අවශ්‍ය. මම ඒ පිළිබඳව මෙහෙම කියන්නම්. බලමු. සන්නායකය තියෙනවා. I1 ධාරාව කුඩර යනවා. තව සන්නායකය තියෙනවා. I2 ධාරාව පල්ලෙහාට යනවා. හරි. මෙහෙමනේ. එතකොට දැන් බලන්න ධාරාව මේ දිශාවට ගමන් කරනකොට චුම්බක ක්ෂේත්‍රය කොහොමද ඉන්නේ? මේ ලක්ෂ්‍ය චුම්බක ක්ෂේත්‍රය හොයන්න ඕන මෙතන. ධාරාව තියෙන මේ දිශාවට චුම්බක ක්ෂේත්‍රය මෙතන තියෙන මේ වගේ නේ. මේ පැත්තේ වගේ චුම්බක ක්ෂේත්‍රය තියෙන මෙතන තුලට පවතින චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා. තුලට පවතින චුම්බක ක්ෂේත්‍රය තියෙද්දි බලයේ දිශාව හොයන්න පුළුවන්. ෆ්ලෙමින්ගේ වමට්‍රිතිය දාලා ෆ්ලෙමින්ගේ වමට්‍රිතිය දැම්මොත් එහෙම ධාරාව තියෙන පල්ලෙහාට චුම්බක ක්ෂේත්‍රය තියෙන තුලට චුම්බක ක්ෂේත්‍රය තුලට ධාරාව පල්ලෙහාට චුම්බක ක්ෂේත්‍රය තුලට ධාරාව පල්ලෙහාට බලය තියෙන්නේ ඉවතට. මේ සන්නායකයේ හින්දා උතෝර ධාරා පහළට යද්දි නේ ධාරා පහළ යනනේ. එහෙනම් තියෙනවා මෙතනින් චුම්බක ශේෂය තියෙන්නේ තුලට පවතින ශේෂය. මෙතෙන් තියෙන්නේ තුලට පවතින ශේෂය. තුලට පවතින ශේෂය තියෙද්දි පමණ හිත දාමු ශේෂය තුලට ධාරා විහෙළට ඵලයේ තියෙන කොහෙද? මේ දිශාවට. ෆ්ලෙමින්ග් ජෝමට්‍රි තියෙන ගත්තේ චුම්බක ශේෂය තුලට ධාරා විහෙළට ඵලය. ශෝෂ ඒ කියන්නේ ධාරා ගමන් කරන දිශා දෙකක් ඔස්සේ යන විකර්ෂණ බල තමයි තියෙන්නේ. ස්තුතියි නම් අපි අදත් වීඩියෝ කතා කරා. වීඩියෝ කතා කරලා චුම්බක ශේෂ පිළිබඳව තව කොටස් කීපයක් ඉදිරිපත් කරන්න තියෙනවා චුම්බක ශේෂ පාඩමෙන්. මෙහෙදි කියන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඔබේ දන්න අයට කැමති කෙනෙක්ට මේ වීඩියෝ එක ලින්ක් එක යවන්න බලන්න පුළුවන් විදියට. නැන් කොද මේ
අමාරු අවස්ථාවේ හැමෝටම උපකාරයක් වෙනවා. ඒක තමයි ලොකුම දේ. ස්තුතියි.